ප්‍රධාන උත්සාහය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඒ සඳහා 3/2 ඡන්දයක් පාර්ලිමේන්තුවේ ලැබෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි සියලු දෙනා එකතු කරගත්ත පළල් පෙරමුණකින් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. මේ ආණ්ඩුවට විරුද්ධව එන ඕනම දේශපාලන බලවේගයක් එක්ක එක්වෙන්න අපි ලෑස්ති. හැබැයි ඒ පොට්ටුවෙන් ලකුණෙන් තර කරන අපේක්ෂකයෙක් ජනාධිපති ක්‍රම යටතේ. මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාට එක්සත් ජාතික පක්ෂයත් එක්ක පොදු අපේක්ෂකය වෙන්න පුළුවන් වුණා නම් මං හිතන්නේ එතුමාට පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙලා ජනාධිපති අපේක්ෂකය වෙන්න බාධාවත් තියෙනවා කියලා. මම දැක්කේ නෑ කොහෙවත් ජනාධිපතිතුමා වෙන ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ අකල් ජනාධිපති මැතිවරණයක්. ව්‍යවස්ථාව අනුව වර්තමාන ජනාත්මාට සිටිය හැකි උපරිම කාලය. එතුමා ජනාධිපති තනතුරේ සිටීම පිළිබඳ අපිට ගැටලුවක් නෑ. ව්‍යවස්ථාවට අනුව ඔක්තෝබර් 6 වෙනිදාන් පස්සේ ජනාධිපති වර්ණය ප්‍රකාශයට පත් වෙන්න ඕනි. මේ රටේ සුජාත දූ දරුවෝ ඉදිරියට යාමට මේ ජනාධිපති වර්ණය දා නිසා වහම ජනාධිපති වර්ණය තියන්න. දෙසැම්බර් 9 ජනාධිපති කෙනෙක් හදනවා. කොහමද ජනාධිපති කෙනෙක් හදන්නේ? හදන ජනාධිපති හදන්න මේ මුස්ලිම් මිනිතුන්ගේ ඡන්දෙත් හොයාගන්න. දෙමළ මිනිතුන්ගේ ඡන්දෙත් ගන්න ඕනේ. එහෙම නැතුව ජනාධිපති කම් මේ රටේ හදන්න බෑ. දෙයිහාමුදුරුවනේ කොකෙන් ගහන එකෙක් ඉන්නවා කැබිනට් එකේ. කැබිනට්ෙත් 30යි ඉන්නේ. 30න් එකෙක් නෙමු. ද පහක් ඉන්නවා. 30න් පහක් ගහුවම 25යි හොඳට ඉන්නේ. ඉතින් අර 25ත් ගහයි මුන් ගෙම්බෝ වෙලා. තව මාස 3ක් විතර යනකොට කුඩෝ 30ක් ඉන්නේ කැබිනට් එකේ. අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාගෙන් ඔය කැබිනට් එකට එන හැම එක්කෙනාගේම රුධිර පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒක කුඩු ගහලාද මේ മന്ത്രിවරු වෙන්නේ කියන එක එතකොට ඔප්පු කරන්න පුළුවන් මුළු රටටම.